අරියා වීඩියෝ එක එනකොට මම දකින්නේ ඇති වීඩියෝ ක්ලිප් එක. ඉතින් මෙන්න මේ දවස්වල TikTok එකේ ට්‍රෙන්ඩින් මෙන්න මේ වීඩියෝ යනවා. අපි බලමු කොහොමද මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක හදාගෙන තියෙන්නේ කියලා. හරි ඉතින් ඉස්සලාම ඔයාලට ඇප්ලිකේෂන් දෙකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕනි. ඉතින් පළවෙනියට ඩවුන්ලෝඩ් කරගන්නනේ මෙන්න මේ CapCut කියන ඇප් එක. ඒ වගේම ඔයාලට මෙන්න මේ TikTok කියන ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕනි. ඉතින් TikTok ඇප් එක නැතත් ඔයාලට මේ CapCut එක හරහා මෙන්න මේ වීඩියෝ එක හදාගන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඉතින් මේ ඇප් දෙකම ඩවුන්ලෝඩ් කරලා තියාගන්න එක හොඳයි ඔයාලට. හරි ඉතින් මම මේ ඇප්ලිකේෂන් දෙකේ ලින්ක් දාලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ පිළිවෙලට. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් ඉඳලා ඩවුන්ලෝඩ් කරගන්න ඩවුන්ලෝඩ් කරගෙන නැත්තම්. හරි ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මම දාලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේම තව ලින්ක් දෙකක්. ඉතින් ඔයා පළවෙනි ලින්ක් එක උඩ මෙන්න මේ විදිහට ක්ලික් කරන්න. ඉතින් පළවෙනි එකේ උඩ මෙන්න මේ ක්ලික් කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ වීඩියෝ එකකට ඕපන් වෙනවා. ඉතින් මෙන්න මේ වීඩියෝ එකේ ඔයාලට යට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන අයිකන් නැතිලා. ඉතින් ඔයා මෙන්න මේ ක්ලික් කරගන්න. ඉතින් මෙන්න මේ ක්ලික් කරගත්තට පස්සේ මම හදලා තියෙන වීඩියෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක ඔයාලට ඇඩ් කරගන්න පුළුවන් ඔයගලන්ගේ ෆේවරිට් ලිස්ට් එකට. ඉතින් ඒක ඇඩ් කරගන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා ඇඩ් ටු ෆේවරිට් කියලා. ඉතින් ඔයා මෙන්න මේ ක්ලික් කරගන්න. එතකොට මේ song එක ඔයාලට ඇඩ් වෙනවා. ඔයා හදන වීඩියෝ එකට මේ song එක ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මේ song එක ඇඩ් කරගන්න ඕනේ නැහැ. ඔයාලට කැමති song එකක් ඇඩ් කරගන්න පුළුවන්. හරි ඉතින් ඔයා ඊළඟ ලින්ක් එක මෙන්න මේ විදිහට ඊට පස්සේ ක්ලික් කරගන්න. හරිවා මෙන්න මේ වගේ තැනකට අරන් එනවා. ඉතින් මෙන්න මේකේවා මෙන්නෙම පහලට යන්න. පහලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා use template in CapCut කියලා. ඉතින් ඔයා මෙන්න මේ ක්ලික් කරන්න. මෙන්න මේ ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ තැනකට අරන් යනවා. ඉතින් මෙන්න මෙතන යට බලා ගන්න පුළුවන් ඔයාලට තියෙනවා use template කියලා. ඉතින් ඔයා මෙන්න මේ ක්ලික් කරන්න. මෙන්න මේ ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ තැනක් ඕපන් වෙනවා. ඉතින් ඔයා මෙන්න මෙතන all කියන එකට මෙන්න මේ විදිහට දාගන්න. මෙහෙම ඕල් කියන එකට දාගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන යටින් ඔයාට ෆොටෝ වීඩියෝ එහෙම ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔයා ඉස්සල්ලාම ඔයා වීඩියෝ ක්ලිප් එක තෝරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ ෆොටෝ දෙකක් තෝරගන්න මෙන්න මේ විදිහට. ඉතින් ෆොටෝ දෙක තෝරගත්තට පස්සේ ඔයාට ඊළඟට කරන්න තියෙන්නේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා ඊතලය. ඉතින් ඔයා මෙන්න මේ ක්ලික් කරන්න. මෙන්න මේ ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ වීඩියෝ එක මෙන්න මේ විදිහට හැදිලා තියෙනවා. ඉතින් ඔයාලට මේක හරියන විදිහට ඇවිල්ලා නැත්නම් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ඒ හරියන්නේ නැති ෆොටෝ එකට මෙන්න මෙහෙම ටච් කරන්න. මෙහෙම ටච් කරලා ඔයාලට බලා ගන්න පුළුවන් එඩිට් කියලා ඔප්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයා මෙන්න මේ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ ෆොටෝ එක වෙනස් කරගන්න ඕන මෙතන තියෙනවා රීප්ලේස් කියලා. ඒ වගේම ඔයාලට මේ ක්‍රොප් කරගන්න ඕන මෙතන තියෙනවා ක්‍රොප් කියලා. ඉතින් මෙන්න මේ ක්‍රොප් කියන එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේක හරියන විදිහට මේක හදාගන්න. ඊට පස්සේ හදාගෙන ඔයාලට යට බලා ගන්න පුළුවන් කන්ෆර්ම් කියලා තියෙනවා. ඉතින් ඔයා මෙන්න මේ ක්ලික් කරගන්න. එහෙම ක්ලික් කළා ඔයාලට මේක හරියන විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මෙතනට එනකොට ඔයාලට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් ඇහෙයි. ඒක ඔයා එච්චර හිතන්න එපා. ඔයා TikTok එකට අප්ලෝඩ් කරනකොට ඔයාට ඒක ෆේවරිට් ලිස්ට් එකකින් ගිහිල්ලා ඔයාලට කැමති song එකක් ඇඩ් කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන export කියලා. ඉතින් ඔයා මෙන්න මේ ක්ලික් කරගන්න. export without watermark කියලා. ඉතින් මෙන්න මේ ක්ලික් කරගන්න. ඉතින් ඔයා ෆෝන් එකට සේව් කරගන්න ඕන නම් මේ ක්ලික් කරන්න. ඒ වගේම TikTok එකට අප්ලෝඩ් කරගන්න ඕන නම් මේක සේව් කරගන්න. එහෙම සේව් කරගත්තොත් තමයි ඔයාට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් CapCut කියන ලෝගෝ එක අයින් වෙන්නේ. එතකොට ඔයාගේ වීඩියෝ එකේ ක්වොලිටි එක වැඩි වෙනවා. ඉතින් මම මෙන්න මේ විදිහට export without watermark කියන එක ක්ලික් කරනවා. වීඩියෝ එක එක්ස්පෝර්ට් වුණාට පස්සේ ඔයා ඔටෝමැටිකලි TikTok app එකට මෙන්න මේ විදිහට එක් කරගෙන යනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් තියෙනවා. ඉතින් ඒක හරියන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලට කැමති එකක් දාගන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා add sound කියලා. ඉතින් ඔයා මෙන්න මේ ක්ලික් කරන්න. මෙන්න මේ ක්ලික් කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ඇවිල්ලා තියෙනවා original sound කියලා. ඉතින් ඔයා මෙන්න මේ ටික් එක අයින් කරගන්න. මේ ටික් එක අයින් කරගත්තට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන favorites කියලා. ඉතින් ඔයා මෙන්න මේ ක්ලික් කරන්න. මේ ක්ලික් කළා ඔයා අර favorite list එකට add කරගත්ත song එක තියෙන. ඉතින් ඔයා එන්න එක ක්ලික් කරගන්න. එහෙම ක්ලික් කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මේකට අපි add කරපු සින්දු add වෙලා තියෙන්නේ. හරි ඊට පස්සේ ඔයාට කරන්න තියෙන ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා next කියලා. ඉතින් ඔයා මෙන්න මේ ක්ලික් කරගන්න. ඉතින් මෙන්න මේ ක්ලික් කළා ඔයාලට තියෙන වෙනද වගේම TikTok එකට මෙන්න මේ වීඩියෝ එක අප්ලෝඩ් කරගන්න.